නමුතස්ස භගවතු, වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඔබ සැමට පම්බාර උදෑසනක් පින්නතුනි භාරත දේශේ එක්තරා සිටු පවුලක් ජීවත් වනා මේ සිටු පවුලේ සිටතුමාටත් සිටු දේවියතත්. සුව කළ නොහැකි බයානක රෝගයක් වැළඳනා. මේ රෝගයට භාරතය මිනිස්සු කිව්වේ අහිවාතකක. හිවාර්තක රෝගය හැදි චෝනම කෙනෙක් විනාශයට පත්වෙනවා, මේ සිටතුමත් සිටුදේවියත් තමන් එකමපුතා කැඳවල්ලක් කියනවා. මෙ මීමී තැන්වල්ල ධනිය තියෙනවා අපේ ජීවිත කොහොමත් විනාශවෙනවා එනිසා ඔයා ගිහිල්ලා යම් ප්‍රදේශයක යම් කාලයක් ජීවත් එන්න, රෝගය පහවුනාම, මේ රෝගය අවසං වනාම, රෝග ව්‍යාප්තිය නැති වඋනහාම, නැවත මේ ප්‍රදේශයට ඇවිල්ලා ඔබට හිමි ධනය පාවිච්චි කරලා පරිභෝජනය කරලා ඔබ සැපසේ ජීවත්තෙන්. පුතා අකමැත්තෙන් වුණත් යථාර්ථයට මුහුණ දෙෙන් නූමනාකම තියෙන නිසාම වෙනත් ප්‍රදේශයකට ගිහිල් අවුරුදු පහළවක් විස්සා කියහම නැවත තමන්ගේ මවුරටට එනවා. ඇවිල්ල තමන් කල්පනා කරනවා තමන්ගේ අම්මගෙන් තාත්තගෙන් තමන්ට හිමිවෙච්ච නිධංකරපු බොහෝ වස්තුූන් තමන්ට තියෙනවා. නමුත් මං මේ ආගන්තුකෙ මේ ප්‍රදේශයේ කවුරුවත්මා දුරන්නේ නෑ. යම්හෙකින් මං මේ මුදල්ටික අරගෙන ජීවත්වෙන්න පටන්ගත්තොත්. රජතුමා රටවැසිියෝ මගේ අසල් වැස්යෝ මට චෝදනා කරන්න පුළන් මංහොරෙක් මංකොල්ල කාරෙක්. මේ ලෝකය තුළ නොකළ හිුතු දේවල් සිද්ධ කරලා මුදල් හම්බ කරගත්ත වංචාකාරය කියලා තමන් ඒ තැනට පත්කරලා. බොහෝ වදබන්ධනයන්වට ලක් කරන්න මේක හේතුවක් වෙන්න පුලො. එහෙම බුද්ධිමත්ව සිහියෙන් යුක්තව කල්පනාකරපු මේ කුමාරයා. ඒ රටේ කම්කරුවන්ට අවධිකරන උදෑසන කම්කරුවන් අවධර, රැකියාවක් හොයාගත්ත. මේ රැකියාව ස්වභාවය තමයි උදේ පාන්දරම අනිත්තායට පෙර නැගිටලා අනි උදෑසන නැගිටවන රාජකාරය තමයි මෙයා කළේ. මේ නිසා මෙයාට ලැබුණා මුදලක් ඒ මුදල පාවිච්චි කරලා උත්සාහයෙන් දෛරියෙන් ධර්මිකව මෙයා ජීවත්වනා. බඒ රටේ රජතුමා වෙච්ච බිම්බිසා රජතුමාට මෙයාගේ හඬ ඇහෙනකොට මෙයා උදේ පාන්දර කතා කරනවා කෑගහනවා මෙයාගේ හඬ කලයක ශබ්දය වගේ කලයක් කටට තියලා හඩක් පිට කළ හම දැනෙන දෝංකාරය හා සමාන මහා ගාම්බීර හඬක් මෙයාට නමකුත් පට බැඳුනක් කුම්ඹගෝසක කියලා. රජතුමා මෙයා දුප්පක් කෙනෙක් නිර්ධනය පහළකුලේක කෙනෙක් වෙන්න බෑ මේ හඩ අනුවනම් මෙයා උසස්කුලේක මහා දනවතෙක් වෙන්න ඕන කියෙලා හිතලා. තමන් එක පාද පරිචාරිකාවක් ඇග දියනියත් එෙක්ක මෙතුමා පරීක්ෂා කරන්න පටන්ගත්ත. සත්‍ය අවබෝධ වෙනවා මෙතුමා පරීක්ෂාවට ලක් වන්න. මෙතුමා පරීක්ෂාවට ලක්වුණ හම රජතුමා තේරුන්ගන්නවා මෙයා එසේ මෙසේ කෙනෙක් නෙවෙේ මහා දනස්කන්දයක් තිබ්බ කෙනෙ මෙයාගේ ධනය රජ මාලිගාවට ගන්නලා රජ මාලිගාව මිදුලේ ධනය ගොඩක් කරනු. ධනය ගොඩගහල රට තුළ අඩබෙරයක් යවනවා පනිිවිඩයක් යවනවා මිට වඩා දනස්කන්දය තියෙන කෙනෙක් ඉන්නවනම් වහම රජතුමාට වාර්තා කරන්න රජතුමාට කියන්න. මේ නගරේ රාජ මාලිගාවේ බාන්්ඩහාගාරය ධනය හැරුණහම. විශාල දනස්කන්ධයක් තිබුණේ குුඹ ගෝසක කුමාරයට එනිසා රජතුමා, මේ කුඹගෝසක කුමාරයට ඒරටේ සිටු තනතුර ලබාදීලා පාද පරිචාරිකාවගේ දියනිය ආවාහ විවාහ කරලදීලා, මේ සමාජයේ ගෞරවාන් විත ජීවත්තෙන් අවශ්‍ය කරන වටපිටාව නිර්මාණයක් කළ. පිනතුනි මේ කතාපුවත අතීත කතාව දම පදට්ට කතාවෙන කතාව, වදුහාමුදුරෝ දේශනා කළේ උත්සාහය මනා සං්‍යමය ධාර්මික බව සමබරව ධනය තුළනය කරගෙන ජීවත්වීම කොයිතරම් අගේ කටයුතු ද. එවන් ජීවිත කොයිතරම් ශේෂ්්‍රද ආධ්‍යාත්මිකවත් භෞතිකවත් දියුණුවට පත්වෙලා මෙආකාරයෙන් කටයුතු කරන ඇත්ත කොයිතරම් පූජනීයද කියනෙක් මහා සංගරත්නයට පැහැදිලි කකර. ද වඋහස දේශනා කරනවා උට්ටානවතෝ සතිමත්තෝ සුචිකම් මස්ස නිසම්මකාරිනෝ සංඥ තස්සච ධම්ම ජීවිනෝ අප මත්තස්ස යසෝභි වඩ්ඩති උත්සාහය මනාසිහිය යහපත් කර්මාන්ත ධර්මානුකූල ජීවිතය සං්‍යමයෙන් යුක්ත ධර්මානුකූල ජීවිතයක් ගත කරන පුද්ගලයන්ගේ යසස කීර්තියවර්ධනය වෙනවා යසස කීර්තිය වැඩෙන්නට නම්මලෝකයේ අපිට උත්සාහයක් තියෙනවා මෙහිමිදිරි පාන්දර මේඇත්තු මේ ධර්මයක් ශ්‍රවණය කරනවා කියන කාරණාව පුංචි දරුව වෙන්න පුළුවන් තරුණ දරුව වෙන්න පොළුවන් සමාජයේ ඒ ඒ ශේස්ත්‍රියන් නියෝජනය කරන ඇත්තු වෙන්න පුළුවො අපි හැමෝටම පින්නතන උත්සාහයක් අවශ්‍යන් සතිමත්තෝ සිහියක් ඕෝන සුචිකම් මස්ස නිසම්ම කාරිනුම් ඒක්කම යහපත් ක්‍රියාකාරකම් යහපත් ක්‍රියාවන්ගෙන් ජීවිතය පෝෂණය කරගන්න ටූමණයි. සං්‍ය තස්සච ධම්ම ජීවිනෝ සන්නමය යුතු ධර්මානුකූල ජීවිත ගත කරන්න වන උත්සාහය නැති තැන වාසනාව පාදගන්න බෑ වාසනාව දෛවය කියල කියන්නේ උත්සාහය නිසා ඇතිවෙන තත්ත්වයක් උත්සාහවන්ත නොවනැත්තන්ට වාසනාව දෛවය හරස් වෙනවා ඇයි උත්සාහයන. ඉගෙනගන්න දරුවෙක් ගත්තත් විභාගසාමාර්ථ වන්න විභාග සමත්වෙන්න්න දෙමව්පියෝ බෝධි පූජා හෝ වෙනයම් දෙයක් කලා කළ දරුව සමත්තෙන්න්නේ. විභාගකිිට්ටුව දරුවට ආශිර්වාද ලබාදන එක යුතුකම හැවයි දරුවතුළ උත්සාහය තියෙන්නුන්. දරුවත්තුල උත්සාහය නැතිවනෝතින් ඔබට මේ ඉලක්ක සම්පූර්ණ වෙන්නේ නෑ. සාමාන්‍ය ජීවිත්‍යය ආර්ථික කටයුත්තුවල යෙදෙනය උත්සාහවන්ත බව සිහිය සන්‍යමය තියෙන්නුන්. මෙලොකෙ පින්නතුනි දියුණුව කියල කියන්නේ බුදු දහමේ බෞතික දියුණුවහෝ ආධ්‍යාත්මික දියුණුව පමණක් නවේ. මේ ඇත්තු අහලතියෙන එ සූත්‍ර ධර්මයක් තමයි අන්දූපම සූත්‍රය නැතන් ද්විචක්කු පණසූත්‍රයේ මේ සූත්‍ර දෙකීම බුදුහරෝ දේශනා කරනවා ලෝකේ මිනිහෙක් දියුණු වෙනවා කල කියන්නේ මොකක්ද සමහරලාට අපි හිතනවා ආධ්‍යාත්මය විතරක් දියුණු හ එක ඇති. ලෞකික ජීවිතේ පින්නතුනි ආධ්‍යාත්මය විතරක් දියුණු වෙලා ප්‍රමාණවත් නෑ බෞ්කයක් දියුණෙන් වු. හැබැ මේ ලොකෙ දියුණුයි කියල හිතරක් නරක අයහපත් නොගලපෙන ක්‍රියාකාරකම් සිද්ධ කරමින්. දියුණුවක් අත්පත් කරගන්න හදනවනං ඒක අපි සාධහරණී කරණය කරන්නේන. අන්දාාංච ඒක චක්කුංච ආරකා පරි වජ්ජී දවි චක්කුපාන සේවේත සෙට්ටම් පොලිසපුද්ගල මෙලෝකෙ පුද්ගලෝ ඉන්නා පින්නතුනි තුන්දෙනින්. අන්දාංචේ ඒක චක්කුංච එකක්ෙනෙක් කොට්ටාසයක් අන්දයි ආධ්‍යාත්මය දියුණු නෑ බෞතිකය අදදියුණු නෑ ඒක චක්කංච තව පිරිසක්කන්නවා එක හැයි පේනෙක්ක අධ්‍යාත්මය තියෙනවා බෞතිකය නෑක බෞතිකයේ තිනවවා අධ්‍යාත්මි නෑ තවත් පිරිසක්කන්නවා ඇස් දෙකම පේනු බෞතිකයත් ඒ ඇත්තන්ගේ ප්‍රශස්ථනීයයි ප්‍රසස්ථයි අගේ කටයුතුයි ආධ්‍යාත්මික ජීවිතය ගත්තත් බොරුසිල් නෑ අවංකෝම ආගම දහමට අනුව තමන්ගේ ජීවිත පවත්වාගෙන යනවා එහෙම ජීවිත තමයි දියුණුවට පත්වෙච්ච ජීවිත හැටියට අපි සලකන්නේ අපේ කෑම පිංගාන නිසා අපේ ආහාරටික නිසා අපේ ඇඳුම් පැළඳුම් නිසා මේ ලෝකෙ කවුරු හරි අපහසුතාවයට පත්වෙනවන එක සුදුසුනෑ එනිසා බුදුහාමුදුරුවෝ බොහෝ සූත්‍රවලදි උගන්නපු කාරණාවක් තමයි. උට්ටාන විරියාදිිගතයෙහි, බාහාබල පරිචිතෙහි, සේදාවක්කීත්තෙහි දම්මිකෙහි දම්මලදදෙහි. උට්ටානය අවශ්‍ය උට්ටාන විරියාදිිගතේ උත්සාහය. දහඩිය වගුරුවල ධාර්මිකව, සන්නෙමියෙන් යුක්තව මුදල් සම්පාධනය කරන ආර්ථිකය මෙහෙවගන්න වන්. මෙතන ධර්මික කියන්නේ දහඩිය වගුරුවීම විතරක්මනේද සමහර වෙලාවට අපි දන්නවා හොරෙකුට ගෙයක් බිඳින්න ගියත්. එහම නැත්තං සමහර වෙලාවට අකප සුදුසු ැඇති යමක් කරන්න ගියත් මිනිස්සුන්ට ධඩියදාන පොළවා. හොරෙකුට සේප්පුුවක් කඩද්දිත් ධඩිදාානවා. හැබැයි දාඩිය දෑමම කියනෙ එක ධාර්මික බවනමි. දහඩිය වගුරුවන්න ඕන මනස වෙහෙසවන්න ඕන යහපත්දේවල්ුවට. උත්සාහය පාර්මිතාවක් වෙන්නේ ප්‍රඥාව සහිතව කරන උත්සාහය විතරයි. ඇතැම් වෙලාවට හොරකම් කරන්න මංකොල්ලකන්න බොරුකියන්න සමාජි වියසනයන් ඇති කරන්නත් සමහර ඇත්තන්ට උත්සාහයක් වොන බොරුවක් කියන්න තුත්සාහය ඕන හැබැයි. උත්සාහ යහපත් උත්සාහයක් වෙන්නඕන්. එහම යහපත් උත්සාහයෙන් සහම්බ කරගන්න මිළමුදල් ඉතාම අරපරිස්සමින් ලෝබකමයි අර පරිස්සමයි කියන්නෙ දෙක්. ලෝභකම කියන්නේ තමන් කන්නෙත් නෑ අනුන්ට දෙන්නෙත් නෑ යුතුකම් කරන්නෙත් නෑ මේ ජීවිතය සල්ලි වලට සැපදීල සල්ලි ඉදිහා බල මගේ බැංකුපතය මෙච්චර තියෙනවා. මගේ ගෙදර දේපල මේ තරන් කියලා සතුරුවේ නැත්ත තමයි ලෝභ කියය. අරපිරිමැස්ම කියන්න එක නවේ. තමුණුත් කනවාබොනවා යුතුකමුත් කරනවා දරුවන්ටත් ඉතුරු කරනවා. ආගම දහම වෙනුණුත් යොදනවා අවශ්‍ය දේටි වේධාන් කරන අනවශ්‍ය දේයටි වේදන් කරන්න ඉනෑ. බුදුහාමුදුරුව ආර්ථිකයේදී උත්සාහය කියනෙක මහා වැදගත් කොට සැලකවා. සිගලුවාද සූත්‍රයේ දුන්න හ සුගන්නනවා. ඒකේන බෝගයේ බුංජෙයිය දීහිකම්මාම් පයෝජයේ. චතුත් අංච නිදාපෙයි ආපදාසු භවිස්සති. ලැබෙන ධනයේ කොටස් හතරකට බෙදන්න. ඒකේන බෝගේයේ බුංජය එක කොටසක් පරිභෝජනයට දදිහිකම්මාම් පයෝජයේ කොටස් දෙකක් ආයෝජනය කරන්න චාතුත්තාංච නිදාපෙයේ හතරවෙනි කොටස නිධං කරල අරන්තියන්න සුරක්ෂිතව තබන්න ඇයි ආපදාසු භවිති. අපිට ජීවිත ආපදා එන්න පුළුව ආපදාවකදි පාවිච්චි කරන්න ඔබට මට මුදල්ලෝන කෙනෙකුට අතපාන්න බෑ මේ ජීවිතේ මනුස්සේ කැටියට ලැබෙන සතුටක් හැටියට අප සලකන්නේ අනනසුකය. නයනුවී ජීවත්වීම. නයනුවී ජීවත් වෙන්නට නං ඔබ ආර්ථික මෙය ශක්තිමත්වෙන්න්න ඕන අනනසූත්‍රයේදී. මනුස්සේ කැටියට අපිට ලබන්නට පුළුවන් සැපහතරක් බුදුහාර දශන අත්තිසුක, ෝගසුක, අනනසුක, අනවජ්්‍යසුක. මේ ජීවිතතේ අත්්‍යසුක කියලා කියන්නේ. ඔබට යමක් කමක් තියෙනවා කියලා ලැබෙන සතුට ඔබ රට තුළ ජීවත්වයෙනවා එම නැත්තම් විෙනත් රටක ජීවත්වෙනවා නමුත් ඔබට සතුටක් තියෙනවා මගේ මේ වයසත් එක මට යමක් තියෙනු මට යම් ආර්ථික තත්ත්වයක් තියෙනවා මට යම් සාමහජීය තත්ත්වයක් තියෙනවා මට අධදකීම්වලින් මම පරිපූර්ණයි එහෙම කියල කාටහරි සතුටක් තියෙනවාන මේ ලෝකේ එක තම අත්තිසුක මේ පාසල් යන දරුවූ විභාග කිිට්ටුුවෙන නිසා. මෙ දරුවන්ට තියෙන් ඕන ආත්ම විශ්වාසයක් මට මේ දේවල් ලොලින් මන් සම්පපුරඕෝණම වෙලාවක විභාග ප්‍රශ්නපත්්‍රයක් මට දුන්නුවොත් ඒ විශෂයට අදාලෝ මට මේ දේවල් කරන්න පුළුවන් කරල තමම් පෙන්නලා ඔප්පු කරලා තියෙනවා මේ වාර විභාග අවසංවිච්චය නිසා. අත්තිසුක. බෝගසුක බෝගසුක කියලා කියන්නේ අපිට ලැබෙන දේවල් නිවම පරිභෝජනය කරන්න ඉනෑ දරුවන්ට දෙනවා ඥාතීන්ට දෙනවා ආගම දහම වෙනුවෙන් වියදම් කරනවා තමන්ගෙන් කෙරෙන් ඕන යුතුකම් ටිකක් තියෙනවනං මේ යුතුකම් කොයි වෙලාකත් අතපසු කරන්න ඉනෑ තමන්ට තියෙනෝ වගේම දුගී මගේ අයට දෙනවා බත්පත කනකොට පුංචි බත්ගුලියයක් වත් පිගාන අයි නැතියලා බත්පත කාලෙවුරු නහම සතෙකොට සිව්පාවෙකුටේ බත් පින්ඩ දෙනවා එක තමයි බෝගසුකය මේලෝකේ බොහෝ ඇත්තන්ට අත්තිසුකය ඇතිබ්බට බෝගසුකය නෑ කනවා බොනවා මෙස වෙදා ගැනීමක් නෑ අනනසුක මම මගේ රටට නයිනෑ මං හදපු වඩපු දෙමවපියන්ට නෑනෑ ම මගේ ආයතනයට නයිනෑ මං මගේ ආගමට ජාතියට නයිනෑ කොටින්ම කටවඩ නිසා හෝ වෙනයම් මිින්ද්‍රයක් නිසා ලෝකෙ තව කාටවත් මම නයකාරයෙක් නොවයි කියලා ඔබට සතුටක් තියෙනවනං ඒ පින්නතුනී අපි කියනේ අනනසුකය. මේ ලෝකෙ බොහෝ පිරිසකට මේ අනනසු කියනෑ අනවජ්‍යසුක. මෙලවක් විතරක් නෙමෙයි අපිට පරලවක් තියෙනවා. මෙලව ජීවත්වෙන කොට කරන කියන දේවල් සංසාරික පැවැත්මට හේතු වෙනවා. මෙලව යහපද්ද ඒ යහපත් බව පරලොවට යහපත්ව පවතිනො යම් වෙෙලාවක ජීවිතය අවසාන කාරෙදි මතක් වෙනවනං සිහිපත්වෙනවනං මම මෙන්න මේ විදියට යුතුකම් කලා ම මේ විදියට ආගම දහම වෙනුවෙන් කළ යුතු දේවල් කළා එහෙම කියල සතුට අක්තියෙනවනං ඒකට අපි කිය කියන්නේ අනවජ්්‍යසුකකය. මේ සිංාලෝවාද සූත්‍රයේ දුන්නහස්සේ දේශනා කළ ආපදාසු භවිසති පදාවක් වෙලාවකදි ගන්නත් තිකක් ඉතුරු කරන්න ඕන ලැබෙන ධනය කොටස් කරන්න කොටස් හතරකට බෙදන්න කියනෙ ක අපිකිවත් රුපියල් සීයක් නං ලැබෙන්නේ. රුපියල් විසි පහක් ගන්න කෑමට. රුපියල් පණහක් යොදන්න ආයෝජනයට ඉතිරි රුපියල් විසි පහ යොදන්න ඕන ආපදාවකදි ගන්න. ඇයි අපිට හැමදාම මේ ජීවිතයේ හැම දෙයක්ම එකකාරව ලැබෙ නිින වෙනස්වීම්වලට ලක්වෙනවා, වෙනස්වීම්වලට භාජනය වෙනවා. එනිසා වෙනස්වීම කියනක ස්වාභාවිකයි. අද ලැබුණහම හෙටත් ලැබෙන්නේ නෑ. හෙට නොලබුණහමමා අද ැබිච්චදේවල් අපට පරිභෝජනය කරන්න පුළුවන්කමක්තියෙන සාපදාවකදී. ලෙඩක් දුකක් හැදුනහම බෙහෙත් පෙත්තක් බොන්න වනත් අල්ලපු ගෙදරින් ඉල්ලන්න බෑ අපිට අවශ්‍ය වෙලාවට ගන්න ඉතිරි කරන්නවුන්. එහෙම යහපත්ව ජීවිත ගත කරනුකොට උනුහසේ දේශනා කන අන්තගාමී වෙන්නපා අවස්ථා දෙකකති. උනුහසේ අවස්ථා දෙකක් කන අජද්ද මාරිකා උදුම්බර කාදික. අජද්දු මාරිකා කියල යන මේ ලෝකේ සමහර ඇත්තෝ ඉන්නවා. තමන් කන්නබොන්නෙත් නෑ ඉල්ලිස මච්චරි ආනන්ද වගේ සිටුව රහෙමයි. තමන් කෑව විවෙත්නේ. සමහර බමුණු හිටියා. සිටුවරු හිටිය වැරහෙලි ඇදි. හොඳට ඇන්දිවත්න්නේ. හොදර කෑවිනෑ. හොදර මේ ජීවිතයේ පැවතුනේ නෑ මුදල් එකතු කලා මට්ට කුණ්ඩලීගේ තාතයේ තරම්ම ලෝබ කෙනින්. එයා තමන්ගේ පුතාට කුණ්ඩලාබරණයක් වත් හදල දෙන්න තරං මුදල් වියදං කරන්න කම්මැලි වනා ඒකට මහා ලෝභකමක්තිබන. මෙ ලෝකෙ සමහාර මිනිස්වන්වා නොකානොබීම විනාශයට පත්වන. තමන් හම්බ කරලා හම්බ කරලා. කෙනකට එකතු කරලා තියලා ඒ ලෝ ඒ වස්තුව පිළිබඳවතියෙන ලෝබකමනිසා මැරිලා අයහපත් තැන්වොල උත්පත්තියෙන් ලබනවා ඇයි අජද්ධමාරික. මිලකෙ තව පිරිසක්කින්වා උම්බ උදුම්බර කාධිකා කියල කියන්නේ. අතු කපලා දියවල් කනෝ වගේ ලෝකට නයයි හරාටට නයයි තමන්ගේ වටේමති ඔක්කෝම බැංකෝට නයයි. ගෙදර ිනිස්සුට නෑයි ගදර ඇත්තට නයයි තමා දකිනකොට වටයින මිනිස්ුවාහක බලනො ඇයි කොයි වෙලාවේ තමා හිනාවනත් කියයක් කරඉල්ලයි කෙල් කල්පනාා කරවා කතා කරන්න බයයි ඇයි ලැබෙන දේවල් කිසිදු අරපරිස්සමකින් තොරව පාවිච්චි කිරීම මේකට අපි න උදුම්බර කාධිකා අතු කපල දවුල් කනවාගේ ඔබ දන්නවා අතු කපල කනිිති කපල කන්නේ මොර වගේ දේවා. දියුල් වගේ දේව ලතු කපල කෑම ගන්න ගියොත් අතු කපල දවුල් පලය ගන්න ගියොත්. තවුරුදු පහකටවා දියුල් ගහහි දියල්න ඇයි. දියුල් ගහල් ලියලන්න. අතුරිකිලි හැදිලඒව මෝරන්න යම් සැලකියුතු කාලයක් යනෝ. එකවුරුද්දග දියුල් කාල තවරුදු පහක් දවුල් නොකා ඉන්න වෙනවා ඇයි ඒ අතු කැපීම නිසා. අපිට ලැබෙන ධනේ සිදු අර පරිස්සමකින් තොරව අයහපත් වියධම් කරනවන.ඒවියධම්කිරීම කිසිසේත්ම සුදුසුන ඇවන්වහසසි යෝජනා කරනවා. මේලෝක මිනිස්සු සමභාර ජීවිතයක් ගත කරන්නු. ඒ සඳහා උන්වහන්සේ පෙන්නන මාර්ගය තමයි සමජීවි කතා. අය වැය තුළනය කොටගෙන ජීවත්තය. අය කියන්නේේ ලැබෙන දේවල් වැය කියන්නේ අපි වියදංකරන දීවල්. අයවැය තුලනය වෙනවක් කියන්නේ ඇතැම් වෙලාවට අපි කල්පනා කලොත් උදාහරණයකින් එක තේරුන්ගත්තොත්. වැවකට ජලමාර්ග තුනහතරකින් වතුරෙනවනං වැවේතින සොරෝ ඔක්කෝම නිරාවරණය කළොත් ඇරුත්. මේ වැවේ වතුර රැඳින්න්නේන. එනම් වැව් බැම් මාරක්ෂා වෙන්නත් ඕන එනිසා වැවපිටාර ගලන්නට නොදී ව්‍යවාරක්ෂාවන්න ඕන එනිසාට ටිකක් පරිභෝජනය කරනවා අවශ්‍යතාවත් වැැව විතුරන්නේ නෑ ඇවෑම්ම පිටාර ගලනෙ නෑ කියල කල්පනා කළ ස්ොරෝ දෙගතුනාක් විවෘත කරන්නත් ඕන මේක බොම පරිස්සමින් කරන්න ඕන. වැැවයි වතුර රැඳන්නත් ඕන පහත් ප්‍රදේශවල ගොවිතැන් කරන්න වතුරත්ව ඕන. එහනම් ගලායාමකුත් තියෙන්න්න ඕන. ලිඳකනං වතුර ගන්න ඕන වතුර ගදධ තමයි වතුර උනන්නේ හැබැයි ඳ උල්පත් සිදන විදිට වතුර ගැනීමක් නෑ එනිසා සමජීවිකත අය වැය සමව පවත්වාගෙනයන් වූමනයි එහෙම සමජීවිකතාවෙන් යුක්ත ජීවිත සේෂ්ටයි කියලයි බුදු දහමෙදික්යන් උටානවත්තුව කියන ගාතාවේද අපි තේරුම් ගන්න කාරණයක් තමයි මුදල් හෝ ආර්ථික අවස්ථාවන් වලදී අපි තුළ ඇතිකරගතය යුතු ගුණවන්තකම් කීපයක් දක්කෝ අනලස්සෝ තත්්‍රූපාය වීමංසාය දක්කෝ දක්ෂවෙන්න ඕන කුසල් කියන්න ඒවා හැකයාාවන් සහිත දක්ෂතාවන් දක්කෝ මුදල් සම්පාදනයේදී ආර්ථික කටයුතුවලදී අධ්‍යාපනයේදී ගෙවතු වගාවෙදී එදිනෙදා ඕනෙම ජීවිතයකදි පින්නතුනිි අපි දක්ෂවෙන්න ඕන දක්කෝකිව. අනලසු ලස් වෙන්න ඕන. කුසීත වස්තුූ අටක් දේශනා කරන තැන බොදු හාමුදු දේශනා කරන්නේ ඇතැම් මැත්තුො ඉන්නවා. බඩ පිරිල වැඩි බඩ ගිනිී සීතලයි මහන්සේ ගමනක් යන්න බෑ. ඊයෙත් වැඩ කලා අදත් වැඩ කරන්න ඕන එහෙම කියලා වැඩ අත පසු කරනු. මේ වැඩ අතපසු කිරීම අන ලස්ව හටයුතු සම්පාධනය කරන වැඩ අතපසු කිරීම අපි කියනේ අලසකමක් කිය. මේ ලෝකේ අලසයකුට කම්මිය කුසීතයකට හීන වීරියෙකුට ජයග්‍රහණ නෑ. වරක සැරියුත් හාමුදුරෝ මහා සංගරත්නය අමතල දේශනා කරනවා. මහනෙන කම්මැලියෙ කුසීතයෙක් හීන වීරියෙක් කවදාවත්ම දකින්නවත් කැමතිනෑ. පලන්න. ශාසනය අග්‍රා ශ්‍රාවක්‍යන් වහන්සේෙනම කැඩියට සැරියුත්තාමුදුරුවෝ කුසයුතුෝ දකින්න කැමතුනිය. තත්රූපාය වී මංසාය සමන්නාග. තැනට සුදුසුදේවල් කරන්න ඕනු. ආර්ථික සම්පාදනයේදී අපි විසින් සිද්ධ කළයුතු කාර්ියං වර්ගීකරණය කරනකොට. පත්තකම්ම සූත්‍රයේ තුන්වෙනි සූත්‍රයේදී. බුදුහාමුදුරුව පෙන්නෙනවා මුදල් හම්බ කරනඇතු බලි පූජාවන් කරන්න මොනද මේ බලි ඥාති බලි අතිති බලි පුබපේත බලි දේවතා බලි රාජ්‍ය බලි ඥාතීන්ට දෙන්න ඕන මලගී ඇත්තන්ට පින්පේ තනු මෝදන් කරන්න ඕන ගෙදරට ආගන්තුකයන්ට සලකන්න ඕන අපේ කුල දේවතාවෝ නාගම අදහන් ඕන මේ ජීවිතේ රජයට ගෙවන් ඕන අය බදු ගවන සහර වෙලාවට මෙන්න මේකාපිතීරණය කරන්න. ඔබ මුදල් හම්බ කරනකොට අපෙන් රටට ගෙවන්න ඕන යම් බදු මුදලක් වරිපනම් මුදල් අක්තියෙනු මේ බදු මුදල් වලින් තමයි මේ ලෝකෙ බොහෝ රටවල් බොහෝ කියන්නේ සෑම රටක්ම ඒ ආර්ථික කටයුතු මෙහෙවයි. රටේ මිනිස්සුන්ට සමාජ සුභසාදන කාර්යන් වලට මුදල්ලියොමු කරන්නේ යටිතල පහසුකං සංවර්ධනය කරන මේ සියල්ල සිද්ධ වෙන්නේ වරි පනං මේ අයබදු නිසා. යම් වෙෙලාවක අයබදු කවුරු හරි නිසි පරිදිගවාන නැත්තන් එක මහම වංචාව. එහෙම වංචා සහගතව කටයුතු කිරීම බුදු දහම සුදුසුයි කියල කොයි වෙලාකත් කල්පනා කරන්නේ නෑ. ඇවගේම පත්තකම්ම සූත්‍රයඋහසසි දේශනා කරනවා ධනය උප අද්දි වගේ වියධංකරද්දිී බොහොම පරිස්සං වෙන්න. සංගෙනවාක් කෙලකයන්නේ අත්තානන් සුකේති පීනේති සම්මාසුකම් පරිහරති තමන් කනවබොනෝ වගේම අඹුදරුවන්ට දෙන්න ඕන ඥාතිීන්ට දෙන්න ඕන දැසිදස්සන්ට දෙන්නඕන යුතුකම්ව හැටියයට කළ යුතු ඇත්තන්ට යුතුකම් කරන්න ඕන. එවගේම රාශය සූත්‍රේදී වහස පෙන්නවා අගතිතෝ අමුච්චිතෝ අනජජාපන්නෝ ආදීනව දස්සාවි නිස්සරණ පඤ්ඥාය. අගතිගාමී නොවී මුලානොවී, ඇලෙන්නේෙ නැතුව මේ ජීවිතේ යහපත් ක්‍රියාකාරකම් සිද්ධ කරමින් ආදීනව දකිමින් මේ ජීවිතේ මේ ආර්ථිකය සම්පාධනයක. එතෙන්දි අලංකාතුන් අලං සංවිධාතුන්. සුදුසු දේවල් කරන්නට ඕන ගැලපෙන දේවල් යොදාගන්න ඕන අලං සංවිධාතුන්, මනාව සංවිධානය කරන්න ඕන මෙන්න මේ ආකාර ජීවන පැවැත්මා කදාගන්නවනං, ඒ ජීවන පැවැත්ම ආර්්‍යස්ටාංගික මාර්ගය හැඳින්වේ සම්මාජීවකය. මේ කුඹගෝසක සිටිතුමා අග කරන්නේ. එතුමා අගේ කි්‍රරීම්වට ලක්වෙන්නේ මේ අපි උගන්නපු ඉහත ගුණයන් එතුමා තුළ බොහෝසේයින් තිබුණ. උටානවතෝ උත්සාහය. සතිමතෝ සිහිය. මේ ලෝකෙ මනා සිහියක් තියෙනවා. සුචිකම්මස් කළයුතු යහපත් ක්‍රියා සං්‍ය තස්සච සන්නෙමෙන් යුක්ත දම්ම ජීවිනු ධර්මානුකූලෝ ජීවිතයක් තිබුණ. දම් මේ නසාහසේන. අපි ආර්ථිකය හෝ වෙනයම් කාරණයක් දී සැලකයුතු එකඳ සැලකයයුතු කාරණාවහැටියට අපි සලකන්නේ පැදගත්කොට අවධාරණය කරන්නේ දම්මේන ධර්මානුකූලවීම අසාහසේන සාහසිකනුවීම. ධර්මානුකූලව සාහසිකනොවී උත්සාහයෙන් සීයෙන් බුද්ධියෙන් සන්නෙමීෙන් මේ ලෝකේ ඔබට වැඩ කරන්න පුළුවන්න. කුඹගෝසක සිටිතුමාට වගේම ඔබට ජීවිතේ කවදහරි යසසවර්ධනය කරගෙන මෙලවජයක් ග්‍රහණ ලබන්න පුළුවන් සසරජය ග්‍රහණ ලබන්න පුළුවන් සඳහාමී හිමිදිරි පාන්දර උතුම් ධරමය ඔබට මහංගෝසුවක් අවෂධයක්ම වේවා කෙල ප්‍රාර්ථනාවං සිද්ධ කරනවා ඔබ සැමට සම්මා සම්බුදුසරණයි.